සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සර්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි පින්වතුනි අද ධර්මදේශනාව පවත්වන්න බලාපොරොත්තු වන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දැක්වෙන සම්මා වායාම පිළිබඳ ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි නිවනට තියෙන එකම මඟ වෙන මඟක් නෑ මේ දහම් පටිපදාවේ යෙදෙන ශ්‍රාවකයා සරණාගමනට පත්වීම සමගම අනිවාර්යයෙන්ම දත යුතු ධර්මයක් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඔබට නිවන කරා යන්න තියෙනවා. එහෙමනම් ඒකට යන මාර්ගය ඌ ආර්ය අෂ්ටාංග මාර්ගය දැනගත්තේ නැත්නම් ඔබ අතරම. ඒ විදිහට අද වසර ගණන් භාවනා කරපු අය විවිධ ස්ථානවල ගිහිල්ලා ධර්ම ශ්‍රවණය කරපු අය ඉන්නවා. විශාල පිරිසක්. නමුත් මේ අයගෙන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිබඳව ඇහුවොත් හරියට පිළිතුරු දෙන අය 100 ටිකක්වත් නැහැ. එහෙමනම් ඔබ මග නොදෙන යන ගමන. බණ අහනවා, සිල් ගන්නවා, පූජා පවත්වනවා, සාදු හඬ දෙනවා. මාර්ගය දන්නේ. මාර්ගය දන්නේ නැතුව යන හැම දිනාම අතරමං වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒ නිසා අපේ ශාසනේ ගිහි පැවිදි දෙගොල්ලම මේ මාර්ගයේ වරද්දගෙන ඉන්නේ. මාර්ගයේ වැරදුනහම මොකද වෙන්නේ? මගපල නිවන කරා යන්න බෑ. ඒ බැරි වුණාම මොකද්ද ශාසනයේ තත්ති? මේ අපේ ශාසනය බුද්ධ ශාසනය, පරයාප්ති ශාසනය, ප්‍රතිපදා ශාසනය සහ ප්‍රතිවේද ශාසනය කියලා කොටස් තුනකට බෙදෙනවා. මේ තුනම තියෙන දුන ශාසනයක. පරයාප්තිය කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා ශ්‍රී සද්ධර්මයේ නොවෙනස් අඛණ්ඩව පවත්වාගෙන යන්න. එදා පරියප්ති ශාසනය. ඊළඟ ප්‍රතිපදා ශාසනය කියන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල සීලේ, සමාධියේ, ප්‍රඥාව වඩමින් දහම් ප්‍රතිපදාව යන්න ඕනේ. ඒක ප්‍රතිපදා ශාසනය. අද ඒකත් අවුල්. විවිධ මතිමතාන්තරයන්ගෙන් පිරීලා. ඊළඟ ප්‍රතිවේද ශාසනය. ප්‍රතිවේදී කියන්නේ ශ්‍රීමක බුද්ධ දේශනාව දැනගෙන නිර්වාණගාමී ප්‍රතිපදාවේ ගිහිල්ලා ලබා ගන්න දේවල් මොනවද ලබා ගන්නේ? ධ්‍යාන, විමෝක්ෂ, මාර්ගඵල සහ නිවන. එතකොට අපේ රටේ පරියප්ති ශාසනය අද එන්නෙන්නම ඒකට විවිධ අර්ථ සපීමක් තියෙනවා වැරදියට. ඒකත් අද වරද්දගෙන. අතීත කාලේ ඒක හරියට තිබුණා. දැන් ඒකත් ක්‍රමයෙන් එක් එක්කෙනාගේ හිතුව මතයට යන්යම් දේ කියලා ටිකක් වරද්දගෙන තියෙනවා. නමුත් සමත්යක් වශයෙන් ගත්තාම පරියප්ති ශාසනය ලංකාවේ තියෙන ප්‍රතිපදා ශාසනය නම් සම්පූර්ණම පිස්සංකුටුවක් වායි. පිස්සංකුටුවල පේනවනේ එක්කෙනෙක් කියනවා මම රජ, එක්කෙනෙක් කියනවා මම රජ, එක්කෙනෙක් කියනවා මං ඇමති. ඔය විදිහව කියනවා, විකාර දරනවා, මම අහවල් සින්දුකාරයා කියනවා, සින්දු කියනවා, ගායනා කරනවා. ඒවල පිස්සංකුටුවල තියෙන ආන් ඒ විදිහ වෙලා මොකද්ද අපේ බුද්ධ ශාසනය ප්‍රතිපදා ශාසනය. භාවනා කරලා නැහැ කවදාක්වත්. නමුත් භාවනා උපදෙස් ශ්‍රාවකයාට හරියට මේ මාර්ගය පැහැදිලි කරන්නේ. ඒ නිසා තමන් නොව ගිහිලා අනුනුත් නොම ගියවන බොහෝ තැන්වල වෙන්නේ මේකයි. හැබැයි සද්දේ තියෙනවා හරියට. සාදුකාර සද්ද ඇහෙනවා, විවිධ ගීත ගයන ආකාරයෙන් ධර්මයේ දේශනා කරන සද්ද ඇහෙනවා. නමුත්
නිසි ප්‍රතිපදාවක් නෑ. මේ බණ කියන භාවනා උගන්නන අයත් තමන් ප්‍රතිපදාව යන්නේ නැතුව යමක් දැනගෙන ශ්‍රාවකයෝ එකතු කරගෙන මොනවා හරි දෙයක් කරනවා. ඒ නිසා ප්‍රතිපදා ශාසනයත් අද බොහෝ දුරට පිරීලා ගිහිල්ලා. නමුත් ආමිස පූජාව පමණක් ඉතිරිලා තියෙන, ඒක දවසින් දවස වැඩෙනවා. එක එක පූජා, ගිරි භාණ්ඩ පූජා, අරවා මෙව්වා අලුතෙන් එකතු වෙනවා. පළතුරු පූජා එකතු වෙනවා. මහා සෙනග ඓතිහාසික ස්ථානවල රැස් වෙනවා. වන්දනාගමන් යනවා, දන්සල් දෙනවා. මේ ආමිස පූජා කටයුතු පමණක් තියෙනවා. ඒකේ ඉන්න වර්ධනය වෙනවා. නමුත් ආමිස පූජා පවත්වලා ප්‍රතිපත්ති පූජා වෙන්නේ නැතුව සත් මිනිසට සසරින් එතර වෙන්න බෑ. ආමිස පූජාව පැවැත්වුවට කමක් නැහැ. ඒ සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. නමුත් ඊට වැඩියෙන් තමන් ප්‍රතිපදාවේ දහම් ප්‍රතිපදාවේ යෙදෙන්න ඕනේ. ධර්මයකට මන භාවනා කරන්න ඕනේ, සමත විපස්සනා වඩන්න ඕනේ. ඒ ආකාරයි. නැතුව ආමිස පූජාව පමණක් තියෙනකොට එතන ප්‍රතිපදා ශාසනයක් පවතින්නේ. ඒ හින්දම අද වෙලා තියෙන්නේ ධ්‍යාන, විමෝක්ෂ, මාර්ගඵල, නිවන කරහා ගිය අය. ඒ කියන්නේ චත්තාරී පුරුෂයුගානී අට්ඨ පුරුෂ පුද්ගලෝයස භගවතෝ ශ්‍රාවක සංඝෝ කියන ඒ ආර්ය මහා සංඝ රත්නයත් හිගවිලා නැත්තටම නැති වීගෙන යන. එතකොට මේක හිස් ශාසනය. මේ පර්‍යාප්තිය, ප්‍රතිපදාව සහ ප්‍රතිවේදී කියන තුනම තියෙන්න ඕනේ. ශ්‍රීමුක බුද්ධ වචනේ නොවනස්ව තියෙන්න ඕනේ. භාගතුන් වහන්සේ දේශනා කළ විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගය තුළ සමත විපස්සනා වඩමින් සීලය රැගෙන ප්‍රතිපදා ශාසනය පවත් ගන්න ඕනේ. අවසානයේදී මාර්ගඵල නිවන කරා යන්න ඕනේ. අද මේ එකක්වත් නැහැ. සද්දේ විතරයි. සද්දේ තියෙන ශාසනය. ප්‍රතිඵල මොකවත් නැහැ. මරුණයින් පස්සේ මේ පින්වතුන්ගෙන් වැඩිදිනි අපි හොඳාකාරව දන්නවා සුගති ස්ථානවලට යනවා. ඉතින් දුවල පුතාලා කියනවා අපේ අම්මා තාත්තා මෙහෙම මෙහෙම පන්සලේ වැඩ කරා, මේ විදිහට වැඩ කරා, පින්කම් කරා, දාන දුන්නා. ඇයි ස්වාමීන් වහන්ස අපේ තාත්තා මේ තැනටපත් වුණේ, අම්මා මේ තැනටපත් වුණේ කියලා අහනවා. ඉතින් ඒ අහනකොට ඒගොල්ලන්ට කෙටි පිළිතුරක් දෙන්න බෑ. මේ විදිහේ ධර්ම අවබෝධය දීලා තමයි ඒගොල්ලන්ට තීරුම් කරවන්න වෙන්නේ. අම්මට තාත්තට මෙහෙම වුණේ ඇයි, එහෙමනම් ඔයාලටත් එහෙම වෙන්නේ නැතුව ඉඳනම් මෙන්න මේ විදිය ප්‍රතිපදාවේ ඉන්නේ කියලා. අපි මුලදිම කිව්වා නිවනට යන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දෘෂ්ටිය. සම්මා දෘෂ්ටිය කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ, ඒ කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය ඥානං යන ඒ ආර්ය සත්‍යයන් හතර පැහැදිලිව නිරවුල්ව ධර්මාශ්‍රවණයෙන් කියවීමෙන් සහ සාකච්ඡාවෙන් අවබෝධ කරගෙන මේක සත්‍යයක් කියලා පිළිගන්න. ඒකට කියනවා සත්‍ය ඥානය කියලා. මේක භාවිතය කරමින් ඉදිරියට යනකොට කෘත්‍ය ඥානය කියලා. අවසානයේදී කියනවා කෘතයි. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. නිවැරදි කියලා. අන්න ඒ පිළිබඳ අවබෝධය තමයි සම්මා දෘෂ්ටිය කියන්නේ. එතකොට මේ සම්මා දෘෂ්ටියටපත් වෙන්න පුළුවන්කාර ගණනාවක් ගැන සූත්‍ර දේශනාවල තියෙනවා. නමුත් ඒව හරි ඒ සියල්ලටම බැලිය මෙන්න මේ විදිහට චතුරාර්ය සත්‍ය ධර්මයේ දක්වන ආර්ය සත්‍යයන් හතර විසින්ද දැන තමා තුළින් දැක මේ සත්‍යයක් කියලා පිළිගැනීම තමයි වඩාත් නිවැරදි. එහෙම නැත්නම් කුසල් මුල්, අකුසල් මුල් යම් කෙනෙක් දන්නවනම් එතනත් සම්මා දෘෂ්ටිය තියෙනවා. කෙනෙක් පටිච්ච සමුප්පාද ධර්මයේ දන්නවනම් හරියට අවබෝධ කරගෙන තියෙනවනම් ඔහු තුළ සම්මා දෘෂ්ටිය තියෙනවා. නමුත් ශ්‍රාවකයෝ මුලදී හැම කෙනෙක්ම මේ ආර්ය සත්‍යයන් හතර අවබෝධ කරගන්නවා. ඊළඟට සම්මා සංකප්පය. සම්මා සංකප්පය කියන්නේ නෙක්ඛම්ම සංකප්පය, අව්‍යාපාද සංකප්පය, අවිහිංසක සංකප්පය කියන මේ සංකප්ප තුන දැනගෙන මේක වඩන්න ඕනේ. නෙක්ඛම්ම සංකප්පය කියන්නේ වඩන්න ඕන දෙයක්. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණුට ඇලීම ටිකෙන් ටික අඩු කරන්න ඕනේ නෙක්ඛම්ම. අද මේකනේ බණ අහනම බන්දනාවය, පූජා පවත්වන සාදු සාදු කියනවා. ආය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණුට ඇලීමෙන් කිසිදු වැලකීමකට පත් වෙලා නැහැ. මෙහෙම දෙයක් තියෙනවද කියලා දන්නෙත් නැහැ. නමුත් දිවිහිමියෙන් ආගමික වැඩ කටයුතු කරගෙන යනවා.
ශ්‍රාවකයෝ පමණක් නෙවෙයි පැවිද්දොත් එහෙම තමයි. ඒ අයත් මේ නෙක්ඛම්ම සංකප්පේ වඩන්න ඕන ගිහියට වැඩි කිසිදු තැකීමක් නැහැ. තව තවත් යන් යන් දේවල් එකතු කරගන්න ආසාව, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබා ගන්න තියෙන ආසාව, මෙවුව තමයි බලවත්. ඊළඟට සම්මා වාචා, බොරු කීමෙන් වැළකීම, පිසුනා වාචා වලින් වැළකීම, පරුසා වාචා වලින් වැළකීම, සම්පප්පලාපා සම්පප්පලාපයෙන් වැළකීම, මේක තමයි සම්මා වාචා කියන්නේ. මෙවන ටිකක් දන්නවා. නමුත් මෙව අත්‍යවශ්‍යයි කියලා එච්චර හැඟීමක් නැහැ. ඔය අවුච්චර යෝන් දෙයක් කිය. භාවනා මධ්‍යස්ථානයේ ගිය සම්පප්පලාප දොඩු වුණා. සමහර භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා. පරුස වචනින් කතා කරනවා. හිස් කතා කරනවා. මේක අපි අනිවාර්යෙන් වඩන්න ඕන කියලා හැඟීමක් නෑ. මේක පාලියෙන් හරි ලස්සනට කිව්වා කියලා වැඩක් නෑ. කියන්නේ අහගෙන හිටියා කියලා වැඩකුත් නෑ. මේක තමයි වඩන්න ඕන ධර්මයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. තමා තුලින්ම දකින්න ඕන ධර්මයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා. ඊළඟ සම්මා සංකප්ප සම්මා කම්මන්තේ, සතුන් මෙරීමෙන් වළකිනවා, සොරකමින් වළකිනවා, කාම මිත්‍යාචාරයෙන් වළකිනවා. මේකනම් ටිකක් දුරට තියෙනවා අපේ බුද්ධ ශාසනය. හුඟ දෙනෙක් සත්තු මරන්නේ, හොරකම් කරනවා අඩුයි, කාමී වර්ධව හැසිරීම ඉතින් අඩුවැඩි වශයෙන් තියෙනවා. ඊළඟට තියෙන්නේ සම්මා ආජීවය. සම්මා ආජීවය කියන්නේ මොකද්ද? මිච්ඡා ආජීවයෙන් අයින් වෙන සම්මා ආජීවයෙන් ජීවත් වෙන ඒක තමයි සම්මා ආජීවය. මේ කෙටි දේශනාවදී මම දීර්ඝ වශයෙන් විස්තර කරන්න වෙලාවක් නැහැ. මේ පින්වතුන් මොකද්ද මිච්ඡා ආජීවය කියලා දැනගන්න. කොටින්ම හොරකම් කරලා යම් දේවල් ගන්නවා. අද හොරකම නම් මෙහෙමයි. ඉස්සෙල්ල නම් කෙහෙකම් හොරකම් කරා, පොඩි පොඩි දේවල් හොරකම් කරා, හරක් පෙට්ටියක් හොරකම් කරා. අද එහෙම හොරකම් නෙමෙයි තියෙන්නේ. විශාල පරිමාණයේ හොරකම්. මහා හොඳට ටයිකෝඩ් දාගෙන සුපිරි වාහනවල ගිහිල්ලා ඉන්න පිරිසකුත් මේ මිත්‍යා ආජීවයෙන් තමයි. සම්මා ආජීවයේ පිළිබඳව එච්චර තැකීමක් වර්තමාන ශාසනයේ නැහැ. මිත්‍යා ආජීවයෙන් ගත කරන මිනිසා ඉඳලා හිටලා මහනුවරට අනුරාධපුරයට ගිහිල්ලා ඒ වැඩවසනාව භික්ෂුන් වහන්සේලාට පුද පූජා කරලා ඒ සිද්ධස්ථාන වන්දනා කරලා තිනවා. ඉතින් කියනවා එයා හොඳ බෞද්ධයි කියලා. බෞද්ධයද නෑ. ඒව තමන්ගේ වැරදි වහගන්න කරන දේ. බෞද්ධයෝ හින්දා මේ අයගේ හිතෙත් තියෙනවා මේ කම්පල පිළිබඳව. කරන පව් වහගන්න කියලා හිතාන තමයි අර විදිය වැඩ කරන්නේ. නමුත් ඒ විදිහේ කටයුතු කිරීමෙන් පාප කර්ම වලින් බේරෙන්න බෑ කවුදක්වත්. දැන් මේ අවස්ථාව වෙනකොට සම්මා දෘෂ්ටි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා වායාම කියන අංගයන් ටිකයි කතා කරේ. මෙන්න මේ ටික අයත් වෙන්නේ සීල ස්කන්ධයටයි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සීල සමාධි ප්‍රඥා. නැත්නම් ප්‍රඥා සීල සමාධියම නෙමෙයි. එහෙම කිව්වොත් මේ මග සම්පූර්ණයෙන් උඩු යට කරගන්න. බරපතල පරිදීමන කරගන්න. මිත්‍යා දෘෂ්ටියකට පත් වෙන. දැන් මේ සීල ස්කන්ධය තමයි සම්පූර්ණ කරේ. මේ සීලස්කන්ධය සම්පූර්ණ කරනකොට ඊළඟට යන්න තියෙන්නේ මොකද්ද? සප්ත විසුද්ධි ක්‍රමයේ දක්වන සීල විසුද්ධියෙන් පස්සේ චිත්ත විසුද්ධියට යන්න ඕනේ. ආ මේ දැන් එහෙනම් සම්මායාම කියන්නේ, වායාම කියන්නේ මොකද්ද? චිත්ත විසුද්ධියටපත් වීමයි. ඊළඟට සම්මා සති, සතර සතිපට්ඨානේ සතිය තියාගෙන සමත විපස්සනා වඩන අවසානයේ සුද්ධ විදර්ශනා වඩනවා. මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් එහෙම කරලා සම්මා සමාධියට පත් වෙනවා. ඒ කියන්නේ පළවෙනි දැහන, දෙවෙනි දැහන, තුන්වෙනි දැහන, හතරවෙනි දැහනට පත් වෙනවා. ඒක තමයි සම්මා සමාධිය කියන්නේ. ආර්ය අෂ්ටාංගයේ අවසාන අංගය. මෙන්න මෙතෙන්ට පත් වී මේ සම්දිස්ථානයේ තමයි සම්මා වායාම. සීලස්කන්ධය කිසියම් තුරකට සම්පූර්ණ කරගන්න. ඊළඟ සමාධිස්කන්ධයේ වැඩිම තමයි සම්මා වායාම වලින් බලාපොරොත්තු වෙන. නමුත් අපේ ශ්‍රාවකයා කොහොමද තේරුම් අරගන්නේ සම්මා වායාම ගැන කිසි තැකීමක් නැහැ. කෙටියෙන් කියනවා සතර සම්‍යක් ප්‍රධාන වීරියයි කියලා. නූපන් අකුසල් නොඉපදී. උපන්නා වූ අකුසල් ප්‍රහීණ කිරීම. නූපන් කුසල් ඉපදවීම සහ උපන් අකුසල් විපුල බවට පත් කර ගැනීම තමයි සම්මා වායාම කියලා කියන්නේ. එච්චරයි. පින්නතුනි පින්නතුනි මේ ධර්මයේ කිසිම දෙයක් අහලා විතරක් හරියන්නේ නැහැ. අහලා අවබෝධ කරගන්න දෙයක් කොටසුත් තියෙනවා.
ප්‍රඥාවන්තය. නමුත් මේක භාවිතාව කරන්න. ඒක තමයි පටිපදාව යනවා කියන්නේ. කොහොමද නූපන් අකුසල් නොවිපදව ඉන්නේ? උපන්නා අකුසල් ප්‍රහීණ කරන්නේ කොහොමද? නූපන් කුසල් උපදවන්නේ කොහොමද? උපන් අකුසල් විපුල බවට පත් කරන්නේ කොහොමද කියලා හිතන්න පින්වතුනි. දැන් ඔබ මෙච්චර කල් මොකද කරලා තියෙන්නේ මෙඹට? මේ මාර්ග තරණාගමනේවත් හරියට සම්පූර්ණ කරගත්තේනේ. සමාධි සම්පත්තියක සීලී පිහිටියනේ හරියට. චිත්ත ඒකාග්‍ර කරන භාවනාවකේ දුන්නේ එකපාරටම විදර්ශනා භාවනාව තමයි පටන් ගත්තේ. මෙන්න මෙතන තමයි වැරදුණු තැන අපේ ශාසන ඉතිහාසෙට. භාගවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ උන්වහන්සේගේ ශ්‍රීමුක දේශනාවේ කොහෙවත් අඩුපාඩුවක් වරදක් එහෙම නැහැ. මේට පෙර බුදුවරු දේශනා කළ දෙම දේශනා කරා වූදී. මතුවට බුදු වෙන මෛත්‍රී ආදී බුදුවරු දේශනා කරන්නේ මේකමයි. වෙන වෙන දේවල් නෙමෙයි. ඒ හින්දා එක් එක්කෙනාට ඕන ඕන විදිහට තම සිතැඟි, තම ලාභ අපේක්ෂා, තමන්ට ගන්න තියෙන ක්‍රීති ප්‍රශංසා උඩ මේ මාර්ගයේ විකෘති කරන්න වෙනස් කරන්න ගියොත් ඒක ආනන්දරිය පාප කර්මයකට කිට් වෙන පාපයක් බව තේරුම් ගන්න. මේ සද්ධර්මයේ එහෙම කරලා ශ්‍රාවකින්ට මේ වැරදි අවබෝධයක් දුන්නු. ඒ තරම් ගෙවල ඉවර කරන්න බැරි ආනන්තරිය පාප කර්මයට කිට් වෙන පාපයකට තමයි තමන්පත් වෙන්නේ කියලා තේරුම් ගන්න. මේක ගිහියන්ට වැඩිය පැවිද්දා විසින් තේරුම් ගන්න ඕන ප්‍රශ්න. ගිහියෝ නොමේ මේ විකෘතිය කරන්න පැවිද්ද. ඒ පැවිද්ද කියන දේ අහලා නොමග ගිය ශ්‍රාවකෝ යමක් කියනවා වැරදියට. නමුත් පැවිද්දා කරන්න හිතාමතාමයි. මොකද තමන්ට වාසි වෙන විදියට මේ ධර්මයේ කියලා දෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් සෝතාපන්න වීමේ ප්‍රතිපදාව ගැන සිව්දහමක් වැඩිමයි. හරිම සරලයි. මොකද්ද? භාගතුන් වහන්සේ ගුණදෙන භාගතුන් වහන්සේ සරණ යාම, නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ ගුණදෙන සද්ධර්මයේ සරණ යාම, චත්තාරී පුරුෂේ ගාණී අට පුරුෂ පුද්ගලෝ වශයෙන් දැක්වෙන ආර්ය මහා සංඝරත්නයේ සරණ යාම සහ නොකෙලෙල් ලොබෙදුණු ආර්යකාන්ත සමාධි සම්පන්නක සීලී පිහිටින් මේ සිව්දාම තියෙනවා නම් කෙනෙක් සෝතාපන්නයි. නමුත් මේක හරියට පැහැදිලි කරලා දීමක් නැහැ. ඒකට හේතුව මොකක්ද? අද දහම් දේශන භාවනා උපදෙස් දෙන පිරිසකින් වැඩි හරියක් ආර්ය භාවයට පත් වෙලා නැහැ. සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලිය, සකෘදාගාමී මාර්ගයේ සකෘදාගාමී ඵලිය, අනාගාමී මාර්ගයේ අනාගාමී ඵලිය සහ අරහත් මාර්ගයේ අරහත් ඵලිය යන කියන මෙන්න මේ මාර්ගස්ත ඵලස්ත පුද්ගලව නෙමෙයි ආර්යයන් වහන්සේලා නෙමෙයි. ඒ නිසා ශ්‍රාවකයන් මේ සත්‍ය පවසන්නේ. ඒ නිසා අද වෙලා තියෙන්නේ සෝතාපන්න වීම ප්‍රතිපදාව කියලා එක එක බහුබූත එක් එක්කෙනා දුළු වුණු. සෝතාපන්න සංයුක්තයේ තියෙන පැහැදිලිව තියෙන අතේ තියෙන ඇඹුලක් වායේ හඳුන ගන්න පුළුවන්. ඒ සිව්දහම පැහැදිලි කරලා දෙන්නේ හරිය. එයි ඒක හරියට පැහැදිලි කරොත් කියන්න වෙනවා පින්වතුනි පින්වතින ආර්ය මහා සංඝරත්නය කියන්නේ අපි නෙමෙයි. අපි මාර්ගස්ත පලස්ත උදවිය නෙමෙයි. මේ බණ අහලා මේ පින්වතුන් ආර්ය මහා සංඝරත්නය හම්බෙන්න ගිහලා ඒ අයගෙන් තමයි කල්යාණ මිත්‍රයෙ තෝරගන්න. ඒ තෝරගෙන ඔයගොල්ලෝ නිර්වාණ මාර්ගය යන්න කියලා කියන නිහතමානී භික්ෂුවක් ලංකාවේ වැඩ හිඳීද? නෑ නෑ. සාමණේරගේ ඉඳලම තමන් ආර්ය මහා සංඝරත්නයේ වශයෙන් තමයි පෙන්වන්න හදන්නේ ලොකු කුඩා කවුරු. ඒ පිළිබඳව මං මේට කලින් දේශනා කරලා තියෙනවා. ඒ වහන්ද වැඩිදුර දේශනා කරන්නේ. මෙන්න මේ නිසා මේ ආර්ය අෂ්ටායික මාර්ගයේ වැරදි විදියට තමයි බොහෝ තැන්වල උගන්වලා තියෙන්නේ. දැන් අද අපි කතා කරන්නේ සම්මා වායාම. සම්මා වායාම කියන එක සූත්‍ර දේශනාවේ තියෙන්නේ නූපන් අකුසල නොපෙදීම. නූපන් ඉපදිලා නැති අකුසල් ආයෙ ඉපදෙන්න දෙන්නේ. තේරුණාද? උපන්නා වූ අකුසල් තියෙනවා. ඒව ප්‍රහීණ කරන්න. ඊට පස්සේ නූපන් කුසල්, ඒ කියන්නේ ඉපදිලා නැති කුසල්, මාළඟ නැති කුසල් ඉපදවීම. ඊළඟට උපන් කුසල්, තමාළඟ තියෙන කුසල් එන්නේ එන්නේ විපුල බවට පත් කරගන්නේ. මෙන්න මේක තමයි සම්මා වායාම වශයෙන් දක්වලා තියෙන්නේ. දැන් මේ ටික ඇහුවා. අහලා කෙනෙක් කියනවා මම සම්මා වායාම දන්නවා. ධර්මයේ පාඩම් කරපු යත් ඉන්නවා. ඒගොල්ලෝ සතර සම්‍යක් ප්‍රදාන වීරි මේ වාක්‍ය හතර කියනවා. හරි අපි දන්නවා. එච්චරද? එහෙමද? මේ අකුසල් නූපදව ඉන්නේ කොහොමද? අකුසල් ප්‍රහීණ කරන්නේ කොහොමද? කුසල් උපදවන්නේ කොහොමද? තියෙන කුසල් වැඩි දියුණුවටපත් කරන්නේ කොහොමද කියලා අවබෝධ වෙන්න. ඒක ක්‍රියාව, ප්‍රතිපදාව.
කොහොමද ඒක කරන්නේ? මෙන්න මෙතන වරද්දගත්තා අපේ භාවනා ව්‍යාපාරි. මේක ගැන තැක්වීමනේ. ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගය වරද්දගත්. මේදී කරන්න තියෙන්නේ නුවණින් දැකීමක් කරන්න ඕනේ. මේ කුසල් අකුසල් ඒ පිළිබඳව අවබෝධයක් තියෙනවා. නමුත් ක්‍රියාවෙන් කෙරෙන්න තියෙන වැඩක් තියෙනවා. ඒක තමයි පළඟ බඳලා හරියට කය ඍජුව තියාන වාඩි වෙනවා. මේ නීවරණ ධර්ම. නීවරණ ධර්මයන් කියන්නේ නිවන වහපු ධර්මයන්. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, උද්ධච්ච කුක්කුච්චේ, මේ පිටිකිච්ඡාවෙන් මේ නීවරණ පහ අයින් කරොත් එතන මොකද්ද තියෙන්නේ? එතන තියෙන්නේ නිවන. මේ නිවනට යන මාර්ගය. මේක වැදගත් සම්දිස්ථානය. සම්මා වායාම. ඒක මේ අවස්ථාවේදී කරන විදියයි. පස්සේ ඒක විදර්ශනා භාවනාවෙන් කරන. ආරම්භයේ චිත්ත පාරිශුද්ධියත් ලබා ගන්නවා මේ තුල. ඒක තමයි පළඟ බඳලා ඉඳගෙන මේ කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, උද්ධච්ච කුක්කුච්චේ, තීන මිද්‍යහ, විචිකිච්ඡාව. මෙලපවත්තමින් කිසියම් භාවනා අරමුණට එනවා. ඒක තුල චිත්තේ ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. ඒ ඒකාග්‍රතාවය වැඩි වුණ ප්‍රීතිය, සුඛය තියෙන විතක්ක ਵਿਚාර තියෙන පළවෙනි දැහැනටපත්. ඒ විදිහේ ඊළඟට දෙවෙනි තුන්වෙනි දැහැන් වලටපත් වෙනවා. ආධුනික යෝගියාට හතරවෙනි දැහැනටපත් වෙන්නේ බෑ. මේ අවස්ථාවේදී පළවෙනි දැහැනටපත් වුණොත් හොඳටම ඇති. ඇයි? ඉදිරියේදී සමත විපස්සනා වඩනවා. සතර සතිපට්ඨානෙ වඩන්නේ තව ඉස්සරහදී. ඒකෙදී ඒ ලබාගත්තු දැහැන හතරවෙනි ධ්‍යානෙ දක්වාම යනවා. සීලයේ වැඩුව කියලා අයින් කරන්න බෑ. ඒ සීලයේ දිගටම තියාගන්න ඕනේ. ඒ සීලය තව තවත් වර්ධනය වෙන්න ඕනේ. කොහොමද? තමා තුළ තියෙන සීලය සමාධිය තුළින් වර්ධනය වෙනවා. ඊට පස්සේ විපස්සනා ප්‍රඥාව තුළින් ආය වර්ධනය වෙනවා. ඒ වැඩි වෙනකොට සමාධිය වැඩි වෙනවා. සමාධිය වැඩි වෙනකොට ප්‍රඥාව වැඩි වෙනවා. මෙන්න මේ විදිහට සීල, සමාධි, ප්‍රඥා යන ස්කන්ධ තුන එකින් එකට සම්බන්ධ වෙලයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ. මේවා එකින් එකට වෙන් කරලා බලන්න බෑ. දරාලියක මුල පැත්තයි අග පැත්තයි දැකලා මම මුල ඉතරක් ගන්නවා කියන්න බෑ. දෙකම එකට ඉන්නේ. මම අග ඉතරක් ගන්නවා කියන්න බෑ. දෙකම එකට ඉන්නේ. ඒ වායි තමයි. ඉතින් එහෙමනම් මේ සම්මා වායාම කියන්නේ මොකද්ද? සමාධි ස්කන්ධයේ ආරම්භය. සමාධි ස්කන්ධයේ ආරම්භයේදී ශ්‍රාවකයා නිසි විදියට පළඟ බැඳගෙන කය ඍජුව තියා භාවනා අරමුණක් ගන්න. හැබැයි ඉස්සෙල්ලා මේ වෙලාවේ ආනාපාන භාවනාව කරන්නේ. ඒකට තව කල් තියෙනවා. ඒක සම්මා සතිය අවස්ථාවේදී කරන්න. මේ අවස්ථාවේදී වෙනත් සමත නිමිත්තක් ගන්න. මේකට හොඳම නිමිත්ත තමයි මෛත්‍රී චිත්තේ වැඩි වීම. මෛත්‍රී භාවනාව. කරලා මෛත්‍රී භාවනාවෙන් අර්පණාව එහෙම නැත්නම් ධ්‍යානයක් ඉපදී. ඒක බොහොම පහසුයි නිසි ගුරුවරයෙක් ඉන්නවනේ. මෛත්‍රී භාවනාවකින් හෝ වෙන කුමන භාවනාවකින් හෝ ධ්‍යානයක් උපදවන්න නම් ධ්‍යානලාභී කල්යාණ මිත්‍රයෙකු ඉන්නම ඕනේ. එහෙම නැතු එක් කරන්න බෑ. කලාතුරකින් කෙනෙකුට සසර පුරුදු තියෙන කෙනෙකුට පුළුවන් වෙනවා තමන්ට තනියමත්. ඒව විශේෂ අවස්ථා. ඒව සාමාන්‍ය අවස්ථා නෙවෙයි. ඒ විදිහට මේ අවස්ථාවේදී සම්මා වායාම අවස්ථාවේදී තමන්ට ආර්ය මහා සංඝ රත්නයේ කෙනෙක්. ඒ කියන්නේ ධ්‍යාන මොක්ෂ මාර්ගඵල නිවන කරා ගිය කෙනෙක්. නිවන නැත්නම් අනාගාමි කෙනෙක්. එහෙම නැත්නම් සකෘදාගාමි කෙනෙක්. එහෙම නැත්නම් අඩුතරමින් සෝවාන් ඵලයටත්පත් වෙච්ච ආර්ය මහා සංඝරත්නයේ කෙනෙක් අනිවාර්යම අත්‍යවශ්‍යයි කල්යාණ මිත්‍ර සේවනයේට. භාගතුම් වාසේ දේශනාවල වදාලා මේ නිර්වාණ මාර්ගයේ අවසානයේ දක්වා අරහත් ඵලයේ දක්වාම කල්යාණ මිත්‍ර සේවනය අත්‍යවශ්‍යයි කියලා. සෑම මාර්ගයකට සහ ඵලයකටපත් වෙන්නේ. ඒ වගේම උන්වහන්සේ දේශනා කරා මේ කල්යාණ මිත්‍රයා තරම් තමන්ට වැදගත් කෙනෙක් උතුම් කෙනෙක් ලෝකෙ වෙන කොහෙවත් නැහැ කිව්වා. අම්මා තාත්තා පුංචි කාලේ හැදුවා. කන්න බොන්න දුන්නත් බෙහෙත් දුන්නා ඉගෙනු. ලොකු සේවයක් කරා. නමුත් මේ ලෞකික ජීවිතයට පමණක් සීමා වෙනවා නේද? මරණින් මතු ජීවිතයට පිහිට වෙන්න අම්මට තාත්තට පුළුවන්ද බෑ. උඹ විවාහ වෙලා ඉන්නවා. බිරිඳට සැමියා හැම අතින්ම ආදරය කරනවා. ඇඳුම් පැළඳුම් ගෙනත් දෙනවා. කණ්ඩ බොණ්ඩ දිනවා. ගමන් බිම ඉක්කල යනවා. ඊට වැඩි දෙයක් යාර කරන්න පුළුවන්ද බෑ. කාන්තාව මැරුණයින් පස්සේ සැමියට පුළුවන්ද ඇයි ගලප ගන්න බෑ. ඒ අය තමයි සැමිය මැරුණොත් බිරිඳට බෑ. දෙමාපියෝ මැරුණොත් දරුවන්ට බෑ. දරුවෝ නැති වුණොත් අම්මලාට තාත්තලාට කරගන්න දෙයක් නැහැ. නමුත් මේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ කියන්නේ කවුද?
මෙලව සහ පරලව දෙකේදීම පිහිට වෙනවා. අභව්‍ය ස්ථානකට යන්න දෙන්නේ නැතුව භව්‍ය ස්ථානකට ඊළඟ භවයේ සකස් කරගන්න උපදෙස් දෙනවා. ක්‍රමානුකූලව නිවන කරා යන්න උපදෙස් දෙනවා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මීතා කෙටියෙන් තමයි දේශනා කරලා තියෙන්නේ. අනික විස්තර ඇතුව දේශනා කරත් ධර්ම සංගායනාවලදී මේව පාඩම් කරගන්න පුළුවන් විදිහට සාරාංශ කරලා තමා තියෙන ඉව තමා දැන් අපිට බලන්න තියෙන්නේ. ඒකින්ද සූත්‍ර දේශනා විතරක් බලලා හරියන්නේ. ඒ සූත්‍ර දේශනා බලලා නම් මෙච්චර කල් මේ කරි. ඌ හරි ගියාද? අඩු ගානේ සුවවාන් ඵලයටත්පත් වුණාද? වසර 50-60 ගිය භාවනා මධ්‍යස්ථාන තියෙනවා. මොනතරම් ශ්‍රාවක සන්නිපාත්‍ය මෙවට ගියාද? ඒ භාවනා උගන්නපු අයට මොකද වුනේ? කොහෙද ඉන්නේ දැන්? මේ විදිහේ අතිශය කනගාටුදායක තත්ත්වයක් තමයි මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ. ඒකෙන් බේරෙන්න නම් ඔබට අනිවාර්යයෙන්ම සුදුසු කල්යාණ මිත්‍රය. කල්යාණ මිත්‍රය කියන්නේ බණ විතරක් දැනගෙන ලස්සනට කියන එක්කෙනා නෙවෙයි. තමන් ධර්මයේ ඉගෙන දහම් පටිපදා වේදිලා ප්‍රතිඵල ගත්තු කෙනෙක්. බාණ්ඩ කියන්නේ ලංකාවේ කොතනද එහෙම ප්‍රතිඵල ගත්තු කෙනෙක්. භාවනා මධ්‍යස්ථානයක් භාවනා ව්‍යාපාරය පටන් ගත්තේ කියලා. නුවර ප්‍රදේශේ නම් එක සුන් වහන්සේ නමක් පිළිබඳව කුරුණෑගල පැත්තෙන් ගිය ආරංචියක් තියෙනවා අමිත ගවීසි. මම දන්න විදිහට වෙන්නම් කොතනකවත් නැහැ. හැබැයි උන්වහන්සේ අපි දැකලත් නැහැ. උන්වහන්සේගේ දේශනා පොත්පත් අපි අහලත් නැහැ. ලංකාව වෙන කොතනකදීද? වෙන දීතිය මහාචාර්යුරු, කථිකාචාර්යුරු, ත්‍රිපිටකාචාර්යුරු බොහොම හිටියා. වැඩියෙන්ම වැරද්දේ ප්‍රතිපදාමේ ත්‍රිපිටකාචාර්යුරු මහාචාර්යුරු. මේක අපේ රටේ ඇතුණු අභාග්‍ය සම්පන්න දෙයක්. දැන් ඒ තත්ත්වේ නිදහස් වෙන්න කාලය ඇවිදින් හොඳටම. නැත්නම් මේ බුද්ධ ශාසනය නැත්තරම නැතුව යනවා. ඔබට ඔබ රකින්න බුද්ධ ශාසනය රකින්නත් කළ යුත්තේ මෙන්න මේ අනිත් දේවල් වලට ඉස්සෙල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැහැදිලිව නිරවුල්ව අවබෝධ කරගන්න ඕනේ. අවබෝධය විතරක් බෑ. තමන් මේක ක්‍රියාවට නංවන්න ඕනේ. භාවිතා කරන්න ඕනේ. තමා තුලින්ම දකින්න ඕනේ. ආ සම්මා වායාම කියන්නේ මේකයි කියලා ලස්සනට පාලියෙන් වචන කියලා අත පියගත්තට වැඩක් නැහැ. ඒ පාලියෙන් කියන කෙනා තුල ඒ සම්මා වායාම ගොඩ නැගිලා තියෙන්න ඕනේ. එහෙමනම් එයාට ධ්‍යානෙ හිම තියෙන්න ඕනේ. කෝ කවුද එහෙම කෙනෙක්ගෙන් බණ අහන්න හම්බුණාද? නැහැ. ආ එහෙමනම් දැන් අපි බලමු මේ පළඟ බැඳගෙන උත්සාහ කිරීමේදී මොකද වෙන්නේ. එයාගේ තියෙනවනම් එයා නීවරණ ධර්මයන් යටපත් කරනවා. නීවරණ ධර්මයන් කියන්නේ නිවන වහපු ධර්මයන්. මේක සම්පූර්ණ යටපත් සම්පූර්ණයෙන් ප්‍රහීණ කරන්න බෑ මුලදී. ඒක කරන්නේ නිවැරදිදී අවසානයේදී. එහෙමනම් අවසානයේදී ප්‍රහීණ කරන්න තියෙන එක තාවකාලික මුලදී ප්‍රහීණ කිරීම තමයි සම්මා වායාම කියන්නේ. ඒ සඳහා නීවරණ ධර්මයන් යටපත් කරනවා. යටපත් කරනකොට මොකද වෙන්නේ? චිත්තේ ඒකාග්‍ර වෙනවා. අන්න කුසල සිතක් ඇති වෙනවා. අකුසල් ප්‍රහීන වෙනවා. නූපන් කුසල් ඉපදෙනවා. උපන් කුසල් විපල බවට පත් වෙනවා. ඒ විදිහේ ඒකාග්‍රතාවයක් ටිකින් ටික වැඩි වෙනකොට හොඳට පුහුණු වෙනකොට මේ සිත දැහැන්ගත වෙනවා. ප්‍රීතිය සුඛය විතක්ක විචාර ඇති ඒකාග්‍රතාව ඇති ප්‍රථම ධ්‍යානෙ පත් වෙනවා. අන්න කුසල් වැඩි කරගන්න. අකුසල් අඩු කරගන්න. උපන්නා වූ අකුසල් ප්‍රහීන කරනවා. කලින් සීලය තුලින් මේව ප්‍රහීන කරා කිසියම් ප්‍රමාණයකට. නමුත් දැන් ඊට වැඩිය බලවත් විදියට සමාධිය තුලින් ප්‍රහීන වෙනවා. සම්පූර්ණ ප්‍රහීන වෙන්නේ සමාධිය. ඒක සම්පූර්ණ ප්‍රහීන වෙන්න විපස්සනාවෙන් තමයි කරන්න වෙන්නේ. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ඉතා ගැඹුරින් නුවණට විමසන්න ඕන ධ්‍යාන සිත තුල නිකම් වකුටු වෙලා පැත්තකට වෙලා හේත් විලා විමසවට විමසෙන්නේ. එතන කරන්නේ ධර්මයේ පාඩම් කරනවා විතරයි. හැබැයි විමසීමක් වෙන්නේ ඒ විමසනට ඔබේ කය අභ්‍යන්තරයේ ඇතුළාන්තයෙන් වෙනස් වීමක් වෙනවා. නාඩිපති දීපව. ආන් ඒක ඒ වෙනස් වීමේ කඩයිම තමයි සෝවාන් ඵලයට පත් වීම. එතනින්දලා ඒ විදිහට දිගටම යන. නැතුව උපාධියක් ගන්නවා වාගේ වැඩක් නෙමෙයි මාර්ගඵලයක් ගන්න. උපාධියක් ගන්නකොට දේශකයාගේ දේශනා ලියා ගන්නවා. තමන්ගේ නිහිල්ල පාඩම් කරනවා. යන් යන්ගේ ප්‍රශ්න වලට උත්තර ලියනවා, විභාග ලියනවා, පාස් වෙනවා. ඊට පස්සේ ආයේ ගැන සලකලා බලන්නේ දැන් සහතිකේ තියෙනවා. සහතිකේ විතරයි. අර ඉගෙනගත්තුවා ගැන මතකයක් නැහැ. සහතිකේ අරගෙන ගිහින් රස්සාවක් ගන්නවා. එහෙම නැත්නම් ගෙදර කම් කරලා ගහ ගන්නවා.
ඒකෙන් තමන් ප්‍රයෝජනයක් ගන්නවා ලෞකික වශයෙන්. එහෙම එකක් නෙමෙයි මේ නිර්වාණ මාර්ගය. තමා තුළ මේ වඩපු සියලුම ධර්මයන් එකින් එක එකින් එක අනුපිළිවෙලින් තියෙන්න ඕනේ. අර උපාදීදී උපාදී ප්‍රධානෝත්සවයේදී සාතිකය අරගත්තා, ලෝගු ෆොටෝ එකක් ගත්තා, ලෝගුව ගැලෙව ගෙදරාව නෙමෙයි. දිගටම තියෙන්න ඕනේ. අනික අනිත් අවබෝධයන් හිදී නාඩි පද්ධතිය වෙනසක් වෙන්නේ නැහැ. PhD උපාධිය ගත්තා. දැනුම පිළිබඳ දියුණුවක් පමණයි වෙන්නේ. මෙන්න මෙහිදී විශාල වෙනස් වීමක් වෙනවා, මනෝකායික පරිවර්තනයක් වෙනවා. ධ්‍යානෙටපත් වෙනවත් එක්ක. මේ ධ්‍යානෙටපත් වෙනකොට මොකද වෙන්නේ? සෑම මිනිසා තුළම අධ්‍යාත්මික ශක්තියක් සැඟවිලා තියෙනවා. කොඳුර හැන මුල. මේක නීවරණ පහකින් වැහිලා තියෙනවා. මේ නීවරණ පහ අයින් කරපුවාම උෂ්ණත්වය වැඩි වෙනකොට රසදිය මේ කඳ ඉහළ නගිනවා වාගේ. කොඳුර හැන දිගේ මේක උඩට ගමන් කරනවා. අවසානදී හිස මුදුලට යන විමුක්තිය ලබා ගන්න. විවිධ සමයන්හි මේ පිළිබඳව විවිධ දේශනා තියෙනවා. ඔය කුණ්ඩලිනි ශක්තිය අවදි කරන්නවා කියන්නේ ඒකම තමයි. ඒක අපේට හුරු භාගතුන් වහන්සේ දේශනා කරලා ධර්මයට අයිති නැති වචනයක්. නමුත් ඒ ක්‍රියාව කාගෙත් එකයි. ඒ ශක්තිය අවදි වීමෙන් පමණක් බෑ ඒක කියලා ප්‍රඥාවක් ඇති වෙන්නේ. ඒක සඳහා විපස්සනා භාවනාව අනිවාර්යෙන් කෙරෙන්න ඕනේ. ඒ සඳහා මාර්ගය තමයි භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අපේ මාර්ගයේ කුණ්ඩලිනී කතාවක් නෑ. කුණ්ඩලිනී කියන්නේ ධ්‍යාන ශක්තිය තමයි. වෙන මොකවත් ශක්තිය නෑ. ආගම්මනෝ ජාතින් අන කුලාන මේ කයක විවිධ ව්‍යුහයන් ඇති වෙන්නේ එකම ආකාරයෙන් තමයි පිහිට. අනිත්‍ය ආගම් ජාති කුලමල බාහිර දේවල් සෑම මිනිසෙක් තුළම තියෙනවා මේ නිර්වාණ බීජය. ඒක සැඟවිලා තියෙන. ඒක නීවරණ පහකින් බහලා වැහිලා අන්නේ නීවරණ පහ අයින් කරන එක තමයි මේ සම්මා වායාමදී ප්‍රථමයෙන් කරන්නේ. පළග බඳලා ඉඳගෙන ඒ නීවරණ ධර්මයන් අයින් වෙනකොට චිත්තේ ඒකාග්‍ර වෙනවා. ඒකාග්‍රච උනායින් පස්සේ ටික ටික සැඟවිලා තියෙන ශක්තිය උඩට එනවා. මේක එකපාරට උඩට එන්නේ නැහැ. එකපාරට උඩට එන අය ඉඳලා තියෙනවා ඉස්සර. බොහොම පුණ්‍යවන්ත. ඒ අයගේද භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී මේ ශක්තිය උඩට එනවා. අරහත් බවට පත් වෙනවා. පංගුවට ටිකක්කල් මේ ධර්ම මාර්ගය යනකොට මේ ශක්තිය උඩට එනවා. දවස් 4න් 5න් රහත් බවට පත් වෙලා තියෙනවා ඒක. දැන් කොහොම වුණත් මේ කාලේ ටිකක් අමාරුවෙන් අපහසින් දීර්ඝ කාලයක් යන්නේ. භාගතුන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරද්දී දේශනා කළා මේ සතර සතිපට්ඨානයේ වසර උපරිම හතක් වැඩුවොත් එයා අනාගාමි වූ අරහත් ඵලයට කැමති වෙන්න ඕනේ. අද එහෙම වෙනවද නැහැ. අදත් එහෙම වෙන්න පුළුවන්. මම හොඳාකාරව දන්නවා. හැබැයි මට අවුරුදු 7 කරගන්න බැරුව. මට අවුරුදු 20ක් විතර ගියා. ඒ වුණේ හරි ගුරුවරයෙක් නොමැති වීම. මම බොහොම අතරමං වෙලා හිටියා. අවසානයේ ඒක තමයි ධ්‍යානයේ තියෙන වැදගත්කම, බලවත්කම. ධ්‍යාන වඩපු යෝගියෙක් අතරමං වෙන්නේ කවදාක්වත්. බ්‍රහ්ම ලෝකේ ඉන්න දෙවිවරුන්ගෙන් වැඩි හරියක් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක. එදා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ධ්‍යාන වඩපොය අනාගාම වෙච්චයි, සකෘදාගාම වෙච්චයි, සෝවාන් ඵලයටපත් වෙච්චයි තවම බ්‍රහ්ම ලෝකවල ඉන්නවා. ඉපදුණු හැටිය වාය. මොකද අවුරුදු 2600ක් විතර ගෙවුනේ. ඒ බඹලෝ වල දීර්ඝ ආයුෂක් තියෙනවා. උපරිම කල්ප ගානාවක් ආයුෂ තියෙන බ්‍රහ්ම තියෙනවා. අවම කල්පයක් ආයුෂ තියෙනවා. එහෙමනම් මේ බ්‍රහ්ම ලෝක පිරීලා තියෙන්නේ ඉන්නේ කාගෙන්ද? වැඩි හරියක් 90%ක් විතර බෞද්ධයි ශ්‍රාවකින්ගේ. ඊට පස්සේ මිහිඳු මහ රහතන් වහන්සේ මේ ධර්මයේ මෙහාට රැගෙන රහතන් වහන්සේලා බිහි වුණා. පහළ නිමුණා වාගේ ඒගොල්ලෝ නිවිලා ගියා. නමුත් මාර්ගඵලලාභින් ඒ කියන්නේ සියල්ලම ධ්‍යාන වඩපුවය. අද කොහෙද ඉන්නේ? බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. එතකොට බුදු සමය ගියේ අනිත් රටවල් වලින්. මුල් කාලේ බ්‍රහ්ම ලෝකට විශාල වශයෙන් ගියා බුරුමිසියම්, කාම්බෝජි. එතකොට ඉන්දියාවේ Hindu යෝගීනුත් බ්‍රහ්ම ලෝකට ගිහිල්ලා ඉන්නවා. නමුත් ඊට වැඩිය විශාල ප්‍රමාණයක් ගිහිල්ලා ඉන්නේ බෞද්ධ යෝගීන්. ඔබට කල්යාණ මිත්‍රයේ කිසියම් අවස්ථාවක නැතුව ගියොත් ඔබ අතරමං වෙන්නේ ධ්‍යාන වැඩුවෙන් පස්සේ. ධ්‍යාන වඩනකොටම බ්‍රහ්මකායක දේවරු දන්නවා මෙන්න මෙයා දැන් ධ්‍යාන වඩනවා. හරි හෝදිසියෙන් ඉන්නේ බ්‍රහ්මකායක දේවරු. එයා අතරමං වෙනව නම් එයාට පිහිට වෙනවා. කල්යාණ මිත්‍රික වශයෙන් පිහිට වෙලා
එයා ගොඩ ගන්න. මේ පිළිබඳව අපේ සමාජයට අවබෝධයක් නැහැ. ඒක බරපතල අඩුපාඩුව. ඒකයි අපි ධ්‍යානම වඩන්න කියන්නේ. ධ්‍යානයකට පත් වුණයින් පස්සේ ਉਹ සම්බන්ධ වෙනවා බ්‍රහ්ම පාරිසජ්ජයෙන් උඩට. එතකොට එහි ඉන්න අපේ සංඝරත්නයට අයත් දෙවිවරු අවශ්‍ය කෙනාට පිහිට වෙනවා. ඒවා YouTube එකේ දාලා පත්‍රී දාලා කරන වැඩ නෙමෙයි නංගන් ඇතු. මමයි ඔබට පිහිටුනේ කියලා දෙවියන් වහන්සේ නම කියලා යන්නේ. දෙවිවරු කියන්නේ එහෙමයි. උදව්වක් කරලා ප්‍රසිද්ධියක් බලාපොරොත්තු වෙන්නේ. තමන්ගේ යුතුයකම කරලා යනවා. එහෙමනම් මේ සම්මා වායාම කියන්නේ මොකද්ද? සීල ස්කන්ධය සම්පූර්ණ කරයින් පස්සේ සමාධි ස්කන්ධය ආරම්භයි. සප්ත විසුද්ධි ක්‍රමයට නම් සීල විසුද්ධියට පස්සේ චිත්ත විසුද්ධියට පත් වීම. මෙන්න මේ චිත්ත විසුද්ධියට පත් වෙන්නේ නැතුව එතනින් එහාට යන්න යන එක තනියම රණ්ඩ බැරි වැඩ. පඩියක් ඇරලා යනවා. පඩියට පයින් ගිහිල්ලා කොන්ද බිම එන ගන්න. ලෙඩ වෙනවා. අමනුෂ්‍ය දෝෂවලට පත් වෙනවා. ඒක තමයි පහුගිය අතීතය. භාවනා යෝගී භික්ෂුන් වහන්සේලා අතර සිද්ධ වුණේ. අදත් ටික දෙනෙක් ඉන්නවා ඒකම කරන. අහෝ අවුරුදු 60ක් 70ක් මේ ලැබුණු අත්දැකීමේ ප්‍රයෝජනෙට ගන්න. ඇයි හේතුව? නිකාය ගුරුකුල වලට බැඳිලා සමහර භාවනා ව්‍යාපාර තියෙනවා. එතනලු මේ ස්වාමින් වහන්සේලා ඒ හාමුදුරු කම්මට්ටාචාරින් වහන්සේලා ලියපු පොත්පත් ඇරෙන්නේ කිසිම පොතක් බලන්න දෙන්නේ නැහැ. වෙන කිසිම දේශනයක් අහන්න දෙන්නේ නැහැ. කොටු කරගෙන. කවුද මෙහෙම කරගෙන ඉන්නේ? පෘථග්ජන භික්ෂුවක් විසින්. ලාභසත්කාර කීර්ති සංසා වලට ගිජුව මහා සදහම් ව්‍යාපාර ඇති කරගෙන කොටු කරගෙන ඉන්නවා. ඒගොල්ලන් විවෘත කරන්නේ සමාජය දැනුම ලබා ගන්න දෙන්නේ. තමන්ට දැනුමකුත් නෑ දෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අර තරුණ පිරිස අතරමං වෙනවා. එහෙම වෙනවා අතීත කාලේ හැමතැනකම. තව පිරිසක් ඉන්නවා ගෙවල් වලට යන්නේ. ඔය ආමිස පූජාවක් කරන තියෙන දෙයක් වළඳලා ධර්ම මාර්ගය අමතක කරලා තමන්ට පහසු විදිහට මොනවා හරි ශ්‍රාවකව රවට්ටන්න කියලා ඉන්නවා. එහෙම පිරිසකුත් ඉන්නවා. එහෙම පිරිසක් මේ විදිහට පත් වෙන්න හේතුව තමයි පළවෙනි හේතුව මෙන්න මේ සම්මා වායාම කියන අවස්ථාව තීරුම් ගත්තේ නේ. ඒ විදිහට හරියට තීරුම් ගත්තා නම් මෙවැනි අඳුරු යුගයක් ශාසනය තුල මතුවෙන්නේ නැහැ. මේ නිසා පින්නුතුනි පින්නුතුනි නිවන කරා ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන්න බලාපොරොත්තු වෙන පින්නුතුනි සම්මා ආජීවයේ සීලස්කන්ධය හරියට පුරන්ඩ සම්මා දෘෂ්ටියට පත් වෙලා භාගතුම වහන්සේ සීලය ගැන දේශනා කරද්දී හැම විටම කියලා තියෙනවා සමාධිය සඳහා ඌ සමාධි සම්බත්තිනික සීලය. ඒ කියන්නේ නිකන් හිටියට සමාධියක් ගන්න බෑ. අතපය වීසි කරලා කප්පුට්ටෝ අය ගෙම්බෝ අය කියද ඒ සඳහා සුදුසු ඉරියව් තියෙනවා. ඒවා කල්යාණ මිත්‍රයන් ඉගෙනගෙන ඒ විදිහට ඉඳ පුහුණු වෙන්න ඕන. නිකම්ම බෑ තමයි. අනේ අපේ කකුල් නමන්න බෑ. අපිට ඉඳගෙන ඉන්න බෑ කියලා. ඇයි වීරිය කරන්න? එහෙම හුඟක් අපහසු වෙලා තියෙන්නේ අද අපි බෞද්ධ සංස්කෘතියෙන් පිටට ගිහිල්ලා ඉන්නේ. මේ නිර්වාණ බීජය පැලවෙන්නේ බෞද්ධ සංස්කෘතිය තුළ පමණයි. අද අපි රටේ තිබුණු බෞද්ධ සංස්කෘතිය ක්‍රමේ විනාශ වෙලා ගිහිල්ලා. ඉස්සර සමාජයේ බොහෝ දුරට ඉඳගත්තේ බිම. ඉන්දියානු සමාජයේ තවමත් බිම ඉඳගන්නේ. අපි එක එක විදිහේ පුටුවල වාඩි වුණා, කොන්දවල් ඇදුණා, විවිධ ඇඳුම් විලාසිතාව එනේන එක ගන්නවා. ඒ ඇඳුම් විලාසයා හින්දා කය විකෘති වුණා. අඩි උස සපත්තු දානවා. උකුල වෙනස් වෙනවා ස්වභාවයෙන් පිහිටි ආකාරය. ඊට පස්සේ ඒගොල්ලන්ට බණ භාවනා කරන්න බෑ. ඉඳ ගන්න බෑ තමයි. ඒ දනිස් නැමෙන්නේ. මහත්තුරු ඉන්නවා. හිරේට බෙල්ට් එක දාලා ඩෙනිම් කලිසම් අඳිනවා. ඇඟ නමන්නේ නෑ. බිම තියෙන එක නැමිලා ගන්නත් බෑ. ලෝකේ ඉන්න හැම ජාතියක්ම හැම ආගමකම බොහෝ විට කිසියම් අධ්‍යාත්මික සාධනාවක යෙදෙනවා දිනපත. මුස්ලිම්වරුත් ඒක හරියටම කරනවා. කිසිම දෙයක් කරන්නේ නැති ඉඳලා ඉඳලා ගිහිල්ලා බණක් විතරක් අහලා ඉන කට්ටිය ඉන්නේ මේ බුද්ධ ශාසනයේ පමණයි. තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන නැහැ ශාසන ප්‍රතිපදාව. ඊළඟට හැන්දෑවට උපාසකවල පහන තියෙනවා. ඒ තියන්නේ ලෞකික බලාපොරොත්තු ඇති වුණ දෙනි. ගාත ටිකක් කියනවා ඇදලා. තමන්ගේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ කියපු විදිහට මෙයක් කියනවා. එතකොට මෙයාගේ සමාධිය බිඳිනවා. දික්සරෙන් බණකීමෙන් සමාධියත් බිඳෙයි කියලා ගීතස්වර සූත්‍රයේ පැහැදිලිවම දක්වලා තියෙනවා. ඉතින් තවමත් හුඟ දෙනෙක් දික්සරෙන් කියන බණ අහනම දික්සරෙන් තමනුත් කියන්න පුරුදු වෙනවා.
ඔය ඇදලා පැදලා ගාත කියන කාටවක්වත් සමාධියක් නැහැ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන තියන්නේ ධර්මයේ සත්‍යයක් නොවෙන. භාග්‍යතුන් වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. භික්ෂුවට දික්ෂුවරෙන් බණ කියන්න එපා. දික්ෂුවරෙන් බණ කිව්වොත් සමාධිය බිඳිනවා. සමාධිය බිඳිනවා නම් ඒ මහණකමෙන් ඇති වැඩි කුමක්ද? ධර්ම මාර්ගයේ යෑමෙන් ගිහියට ඇති වැඩි කුමක්ද? බලන්න. දහම් පටිපදාව කියලා සමාධියේ බිඳින ප්‍රතිපදාවක් තමයි වර්තමාන ශාසනය තුල තියෙන්නේ. මෙවුවා එක එක සදාම් ව්‍යාපාරවල එක එක මට්ටමින් තියෙනවා. පංගුවේ වැඩියෙන් තියෙනවා, පංගුවේ අඩුවෙන් තියෙනවා. නමුත් කාගෙත්වමනාවක් තියෙනවා. තමන්ටම ආවේනික වූ කටහඬකින්, මිහිරියාවකින් ශ්‍රාවකයාට බණ දෙසන්න. ගාථා කියන්නේ. ඒක උත්සාහයෙන් කරන දෙයක්. තමන්ගේ වෙනම අනන්‍යතාවයක් පෙන්වන්නයි එහෙම කරන්නේ. ඊට පස්සේ ශ්‍රාවකයාට ඒ විදිහටම දේශනා කරන්න කියලා උගන්වනවා. ශ්‍රාවකයත් ඒක කරනවා. එතකොට එයාට සමාධිය ගැන මේ උත්සාහය තියෙනවා. ඇදලා පැදලා බණ කීම ගැන බලන්න. මේ විදිහට තරුණ ජීවිත දහස් ගාණක් අපරාධ විනාශ වෙලා ගියා. ඒ නිසා පින්වතුනි පින්වතීනි, කවදාක ඇදලා පැදලා බණ කියන්න යන්න එපා. ගාථා දැන් නමෝ තස් භගවතෝ කිව්වොත් මේකට එහාට අදිනවා, මෙහාට අදිනවා, ඕම් කියනවා. ඒක එහෙම අදින්න දෙයක් නැහැ. මොකද්ද? නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. එච්චරයි. ශ්‍රාවකයෝ මෙන්න මේ විදිහේ වැරදි මාර්ගවලින් නැතුව හරියට සම්මා දෘෂ්ටියටපත් වෙලා සීලස්කන්ධේ පුරන්න. ඒ සීලස්කන්ධේ තමයි සම්මා සංකප්පේ ඉඳලා තියෙන සම්මා ආජීවය. මේ අතර කාලෙදී භාවනා වශයෙන් සතරකමටම වඩන්න අනිවාර්යෙන් කරන්න. ඒ ධානවලින්ද සම්මා වායාම ඕට කලින් සතරකමටම වඩන්න. බුද්ධාවතිය වැඩිමින් සරදා වැඩි වෙන. සරදාව තියෙන්න මොනේක තමයි ඒක. සරදා වීර සති සමාධි ප්‍රඥා කියලානේ කියලා තියෙන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මී සත්‍ය ඥානයක් වශයෙන් ලබා ගන්න ඕනේ. ඒයිදි විශේෂයෙන් සලකන්න ඕනේ කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. අද බොහෝ දිනෙක පැහැදිලිව නිර්වෘල දන්නේ නැහැ. ඇවුත් හරි දැක්ම හරි වචනේ හරි ආජීවි එව දහම් පාසල පොඩි බබාලට උගන්නන විදිය. ඒගොල්ලන්ට ඊට වැඩිය දෙයක් උගන්නන්න බෑනේ. දැන් මේ නාකි වෙච්ච කට්ටියත් අර බබාලා කියන දේම කියනවා. දැන් මේ ඉතින් දහම් පාසල උගන්නන ගුරුවරයෝ එනවා. ඒගොල්ල කියන්නේත් එහෙම. මොකද්ද මේ ශාසනෙට වෙලා තියෙන්නේ? මේ ශාසනය අද ඉතුරු වෙලා තියෙන්නේ හුණු වැලි සිමෙන්ති වර්ණ දජපතාක ඉතරද? ශ්‍රාවකයා තුල අධ්‍යාත්මයක් දියුණුවක් ඇති වෙන්නේ නැද්ද? කෙලෙස් ප්‍රහීන වීමක් කරන්නේ නැද්ද? අඩුම වශයෙන් සුවාන් මාර්ගයටවත් පත් වෙන්නේ නැද්ද? මෙච්චර පහසුද? අද ගිහියෙකුට වුණත් නිසි උපදෙස් ලැබෙනවා නම් ධානයකට පත් වෙන්න පුළුවන්. අවසානයේ දක්වා යන්න නම් බෑ. නමුත් පළවෙනි දෙවෙනි ධානවල ඉඳලා සුවෙන් ප්‍රීතියෙන් විවාහ ජීවිතේ ඉන්න පුළුවන්. බාධාවක් නෑ. නමුත් එහෙදී විවාහ ජීවිතේ පැවැත්ම පිළිබඳ යම් යම් කොන්දේසි වගේක් තියෙනවා. ඒවා මේ අවස්ථාවේදී දේශනා කරන්නේ. ඒ වෙනි ශ්‍රාවකෙක් ඉදිරිපත් වෙනවා නම් එයාට පෞද්ගලිකව දෙන අවවාද වෙනවා. අදත් පුළුවන්. අදත් නිවන කර අයන්න පුළුවන්. කිසිම බාධාවක් නැහැ. මේ බාධනේ බාධාව තියෙන්නේ ශාසනය තුල. නමුත් මේ වර්තමාන ශාසනය තුල කිසිම පන්සලක ආරාමයක පැවිදිලා නිවන කරා යන්න බෑ කියන එක මගේ නම් අදහස. ඒකට පටහැනි. ඒකෙන් එකට පරස්පරයි. එක තැනකට ඇතුළුනොත් එතන කොච්චර වැරදුනත් එතෙන් එළියට යන්න බෑ. බැඳගන්න. අනේ මේ තරුණ භික්ෂුන් වහන්සේලා බයි යන්න දෙන්න තැන නැති කියලා එතනම ඉන්නවා. කාලයක් ගෑවෙන් පස්සේ ඉතින් ඒකට පුරුදු වෙනවා. එහෙම ඉඳලා කය බිඳිලා මරණයෙන් පස්සේ දුගති වලට යනවා. gedara hidiya nan sugati ekata ot yanne thibuna. sardhavanda sravaki. පැවිදි වෙලා ඒකත් නැති කරගත්තා. දුගතියට මෙයන්ම භාගතුම දේශනා කරලා තියෙනවා. මේ මහණකම වැරදිට අල්ලගත්තු. නිරයට යනවා කියලා. කුසතන ගහ වැරදිට ඇල්ලුත් අත කැපිනවා. ඒ වගේම මහානම වැරදිට අල්ලගත්තොත් එයා නිරයට යනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ගන්න සිව්පසිරේ ණය වෙන්න එපා කියලා දේශනා කරලා තියෙනවා. මේවා ගැන කිසිම තැකීමක් නැහැ. අර කම්මලේ බල්ලු අකුණු ගහනකොට බය නැතුව වායි. මේවා මුලේ ඉඳලා කඩලා කඩලා දැන් කිසි ගාණක් නැහැ. මම පැවිදිුනේ මොකටද කියලාවත් දන්නේ නැත්තරම දෙවිදි. දන්නේ නැහැ දැන් ඔය ඉන්න. යන්නේ ඔව් දුගතියටමයි. මෙන්න මේ தත්ත්වෙ මිදෙන්න පින්වත් ශ්‍රාවක ශ්‍රාවකයා
ඔබ මේ තත්ත්වයෙන් මිදලා නිවරේ ධර්ම මාර්ගය යනවා කියන්නේ. අන්න ඒක තමයි ශාසනයේ දියුණුව. ඔබ රත්තරන් මිල දින කොඩි 1000ක් ගහනවට වැඩිය ඔබ මේ මාර්ගයේ තේරුම් අරගෙන ඔබ තුල අධ්‍යාත්මික දියුණුවක් ඇති කරගත්තා අඩුම තරින්නේ. සෝවාන් ඵලයටවත් පත් වුණොත් අර රත්තරන් මිල දින කොඩි 1000ට වැඩිය වටිනවා. අහස උසල හදන චෛත්‍ය රාජයන් වහන්සේට වැඩිය වටිනවා. ඔබ ලෝවැසියන්ගේ අනුත්තර වූ පුණ්‍ය ක්ෂේත්‍රයේ බවට පත් වෙනවා. එයි තව බලබලයි. ඔබට දැන් මං කියන එක ගැන එකපාරට හිතා ගන්නවත් බෑ. ඇයි? වැරදි මිත්‍යාවේ ඔබේ මනස ගිලිලා තිබුණේ. දැන් මේවා පියලා දාන්න, හෝදන්න, නිතර නිතර හෝදලා මනස පිරිසිදු කරගන්න. එන මේ සත්‍ය ධර්මයේ තේරුම් අරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිවර්දිව ගමන් කරන්න. සීලය සම්පූර්ණ වුණා නම් ඔබට පළඟැදෙන ඉන්නත් පුළුවන් වෙන්න ඕන. කක්කුට්ටෝ ඉන්නේ. අද එහෙම වෙලා තියෙන්නේ ඔබේ වරදින් දැනෙමි. කාලයක් තිස්සේ මේ රටේ ඇතිවෙච්ච සංස්කෘතික විපර්යාසයෙන් බුද්ධ ශාසනය පවතින නම් බෞද්ධ සංස්කෘතිය තියෙන්නේ. මට මතකයි අපි පුංචි කාලේ ගෙදර දානයක් තියෙනකොට පන්සලෙන් ගිහිල්ලා අර පොඩි කොට්ට ගිනවා. අපි ඉලන්දාරි කාලේ වෙනකොට මේ කොට්ට තිබුණු තැනකුත් නැතුව දැන් ඇත්තෙම නැහැ. දැන් පන්සලෙන් ගේන්නේ බංකුට. හාමුදුරුව මහා සයනයකට වෙලා කැටයන් දාපු ලක්ෂ ගානක ධර්ම මණ්ඩපයක ඉඳගෙන බණ කියන බඩගෙඩිය ඉස්සරහට දාගන්න. ඇයි? ඒගොල්ලෝ පෙන්නන්නේ මහාචාර්යකම් කතිකාචාර්යකම් ඒක එක පඬිතකම්. මේ භාග්‍යතුන් වහන්සේ වාගේ එදා වැඩ හිටපු රහතන් වහන්සේලා වාගේ ඇයි වාඩි වෙන්න බැරි පළඟ බැඳගෙන? එහෙම වෙනවා නම් ශ්‍රාවකින්ට ඒක ආදර්ශයක් වෙයි. ආන්ගේ ආදර්ශය ඔබට ලැබුණේ නැහැ. ඒ හින්දා ඔබත් ওই විදිහේ ඉන්නවා. දැන් ඔබට කකුල් නමන්නත් බැහැ. අවුරුදු 40 ඉතර පයින්කොට වාඩි වෙන්න කොහොමවත් බැහැ. අනික ඔබේ ශරීරයේ ලෙඩ වෙනවා දවසින් දවසට. ඒ ශරීරයේ විකෘති විදියට ආකාරයකට පවත් ගන්නකොට ශරීරයේ ලෙඩ වෙනවා. ඔබ කායික අභ්‍යාසකෙදී නෑ. ගෙදරදුරේ වැඩක් දැන් නවීන උපකරණ ඇවිදින් අවම වෙලා තියෙනවා. අධික පෝෂණයකුත් ලබනවා. අර චීන ඌරු ආයි ගෙවල් වලට වෙලා ඉන්නවා. ඒගොල්ලන්ට හොඳ ඇඟපොත හොල්ලන්නේ නැතුව හොඳට සුදුරෙදි ඇඳගෙන ගිහිල්ලා සාදු සාදු කියලා එන්න ඉතරයි ඕනකම. ඊට වැඩි දෙයක් කරන්න ඇද්ද? නමුත් මහන්සි වුණොත් දැනුත් පුළුවන්. ඒ සඳහා තමයි අපි නමස්කාර ක්‍රියාවල යෙදෙන්න කියන්නේ නිතරම ශ්‍රාවකීන්ට. නිතරම නමස්කාර ක්‍රියාවන් යෙදෙනව නම් ඔහුගේ ආයුෂ වර්ණේ සැපේ බලේ වැඩි වෙනවා. ඒක පුණ්‍ය ක්‍රියාවක්. ඒක කුසලුත් ඇති වෙනවා. පළඟ බඳලා ඉඳගෙන ඉන්න පහසු වෙනවා. සුවයක් ඇති වෙනවා. ඒ සුවේ ඔබට භාවනා කරද්දී පමණක් නෙමෙයි. ඔබේ මුළු ජීවිතේම සුවදවත් වෙනවා. වර්ණවත් වෙන ආකර්ෂණීය වෙන. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති නිර්වාණ මාර්ගය යන ශ්‍රාවකයා කවුද? මූසල ගමනක් යන මූසලෙක් නෙමෙයි. සුන්දර ගමනක් යන දෙවියෙක් දෙවගණක් වායි කෙනෙක්. දිව්‍ය ලෝකෙ යන්න පෙරම් පුරන්න එපා. දිව්‍යමය තත්ත්වෙට මේ මනුස්ස ජීවිතෙත් පත් වෙන්න නිතර නිතර නමස්කාරය කරන්න. භාග්‍යතුන් වහන්සේ නිර්වාණ මාර්ගයක් වශයෙන් පෙන්ලා දුන්නු සත්‍යයන් යෙදින්න දැහැන්ගත වෙන්න. ඒ සඳහා සුදුසු කල්යාණ මිත්‍රයෙක් හොයාගන්න. මෙහි පිට ඉන්න බ්‍රාහ්මීක් දෙවියෙක් වායේ ඉන්න. ඔබට ලෞකික ජීවිතේ මිල මුදල් අවශ්‍යතාවයන් කොච්චර අඩු වුණත් හද පුරා ඉතිරි පැතිරි තියෙන සතුට ඔබව නිවන කරාම අරගෙන යන. මේ නිර්වාණ මාර්ගය කියන්නේ අඳුරු මූසල මාර්ගයක් නෙමෙයි. මේ නිර්වාණ මාර්ගය අඳුරු මූසල භාවතක් බවට පත් කරගත්තේ වැරදි අවබෝධයෙන් දහම් දෙසපු පටිපදාවේ නියලෙන් නැතු දහම් දෙසපු පිරිසක්ගේ බණහල තවමත් ඒකමයි යන්නේ. කොහේ හරි ඕන නැති බණක් කිව්වොත් ඒකට තමයි views වැඩි වෙන්නේ YouTube එකේ. හරියට කිව්වොත් ඒක අහන්නේ. මේ කාලේ වර්ධනෙමි. මිනිස්සු ඒ தත්තර කාලයක් තිස්සේ පත් කරලා තියෙන්නේ. ඒක දැන් වර්තමානයේ ඉන්න භික්ෂුන් වහන්සේලට විතරක් දුස් කියලා බෑ. මේදු මහා හිමියන්ගෙන් පස්සේ ඇතිවෙච්ච මේ බුද්ධ ශාසනය අනුරාධපුරේ යුගයෙන් පස්සේ ක්‍රමයෙන් පිරෙන්න පටන් ගත්තා. 1500 ගණන යුරෝපීය ආක්‍රමණිකයාව තවත් පිරි වුණා. ගණින්නාසලා යුගයක් ඇති වුණා. කා රෙදි කෑල්ලක් දාගෙන මාළු බාන ගහගන්න හොරගමයි යන පිරිසක් ඇති වුණා. ඊට පස්සේ වා ටිකක් හරි ගස ගත්ත පස්සේ උපසම්පදාව ගින්නලා ඒත් හිටිය යුරෝපියන් පාලනය කරේ. එයාගේ නිසි සහයෝගයක් මේ ධර්මයට ලැබුණේ නැහැ. හිටව භික්ෂුව ඒකමයි කාර්යය කියලා ඒගොල්ලෝ ලෞකික පැත්ත විතරක් කරගෙන ආවා. ඒ හින්ද මේ ශාසනයේ තිබු අලංකාර ප්‍රතිපදාව පහසු ප්‍රතිපදාව නැති වෙලා ගියා. බටහිර පන්නේට හැඩගැවුණ ඇඳුම් පැළඳුම් සීර මේ විදිහට අඳින්න පටන් ගත්තා. ගමන බිමන මේ විදිහට යන්න පටන් ගත්තා. කෑම බීමත් මේ විදිහට වුණා.
බොහකන සමාජයක් ඇතුළේ සිරුර වනසන ඇඳුම් විලාසිතාවන්ගෙන් පිරීලා. මෙන්න මේ නිසා අද වාඩි වෙන්න බෑ බොහෝ කාන්තාවන්ට අවුරුදු 40 ඉතර පැන්නයින් පස්සේ. ඒ කලම වෙන ආතරයිටිස් දියවැඩියාව ඇඳුම් ඒ වඩත් බෙහෙත් බොන. නමුත් Taman හිතේ තියෙන ධර්මයේ ගැන තේින්ද පන්සලකට ඔය භාවනා මධ්‍යස්ථානට යනවා ඉඳලායි. එතනින්දී ඒගොල්ල කැමති වෙන්නේ කරදරයක් නැතුව මේ ඉඳ දේශනා කරන තැඟුල්ටයි. මේ ප්‍රතිපදාව එන්නේ කියලා බර පෑදලි කරන තැඟුල්ට කැමති නෑ. හොඳට ලස්සනට සුදු ඇඳගෙන ගිහිල්ලා සාදු කියලා එන්න ඉතරයි කැමති. ඔබෙන් ප්‍රශ්න අහනවට කැමති නෑ. ඔබට මේ විදිහවල ඉගෙන ගන්න කිව්වට කරන්න කැමති නෑ. මේ දේවල් පුහුණු වෙන්න කිව්වට කරන්න කැමති නෑ. එහෙම තැඟුල්ට යන්නේ අකමැති. ඒ නිසා මේ බුද්ධ ශාසනය ඔලු ගෙඩි ගන්නින් බැරි වුණාට විවිධ නිර්මාණයන් ඉදු වුණාට මේ බුද්ධ ශාසනයේ දවසින් දවසම පරිහානියට යන්නේ. භික්ෂුවත් පරිහානියට යන්නේ. ශ්‍රාවකයොත් පරිහානියට යන්නේ. මෙන්න මේ தත්ත්වෙන් ගලව ගන්න එක තමයි බුද්ධ ශාසනයේ බබලවීම කියන්නේ. ඔබ ඔබේ ආරක්ෂාව සලසා ගැනීම කියන්නේත් ඒකමයි. උතුම් වූ නිර්වාණ මාර්ගයේදීම කියන්නේත් ඒකමයි. ඒ නිසා පින්නුතුනි පින්නුතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දෘෂ්ටිපත් විලා ඒ සීලස්කන්ධේ පුරලා පලග බැඳගෙන කෛරි ජීවිතයන භාවනා අරමුණකට ඉන්න සතර සම්‍යක් ප්‍රදාන වීර්යය වැඩින්නේ එතන. අන්න එහෙදී ඔබේ හිත දැහැන්ගත වෙනවා. දැහැන්ගත උනේන් පස්සේ ඔබ දෘෂ්ටි විසුද්ධියටපත් වෙනුනේ මේ නාමයයි රූපයයි. මෙතන මම කියලා කෙනෙක් නැහැ කියලා අවබෝධ කරගන්න ඕනේ. කාංකා විතරන විසුද්ධියටපත් වෙනුනේ. ඒ කියන්නේ පටිච්ච සම්පදා ධර්මය අවබෝධ කරගන්න ඕනේ. එහෙම අවබෝධ කරගන්න ශ්‍රාවකයා මාර්ගයේ අමාර්ගයේ හරියට තීරුම් අරගෙන සතර සතිපට්ඨානේ භාවනාවට අන්න එතන තමයි ආනාපාන සති භාවනාව වඩන ස්ථානේ. හැබැයි ආනාපාන සතිය වැඩින්නේ එතකොටයි. දැන් එහෙම නෙමෙයි අපි අය. ඔය මොනවා හරි නාලිකාවකින් කාබුරේ දින උපදේශයක් ගන්න එක්කෝ කවදාකවත් භාවනා වඩපු නැති කෙනෙක් ලියපු පොතක් බලන. එහෙම නැත්නම් තමන් කවදාකවත් වඩපු නැති භාවනා ආනාපාන භාවනාව ගැන ලියපු දේශනාවක් අහන. අහලා තමුත් කරන්න බලන. හරියන්නේ අපිට ඒක වැඩින්නේ නැහැ කියන අන්තිමේ. මොකද මේ කරන්නේ? භාග්‍යතුන් වහන්සේටත් ශ්‍රී සත් ධර්මයටත් අපහාස කරන මේවා අකුසල්. ඊට පස්සේ අනිත් කෙනා යන්නෙත් නැහැ ඉතින්. ආනාපාන සති භාවනා ඉතා පහසුම ඉතාම සුඛේ ඇති සාන්ත වූ භාවනා. අපි මේ භාවනා කියලා දෙන්නේ මෙන්න මේ ධ්‍යානයකටපත් වෙලා මෛත්‍රී ධ්‍යානයකටපත් වෙලා ඊට පස්සේ දෘෂ්ටි විසුද්ධියට කාංකා විතන විසුද්ධියට පස්සේ තමයි අපි සතර සතිපට්ඨානේ කායානුපස්සනාවේ භාවනා බලන්න. අපි ලියපු පොත්පත් අපේ දේශනා අහපු ශ්‍රාවකයා අපි ළඟට ආවම මිනිත්තු 15කින් මම ආනාපාන සති භාවනාව පිළිබඳ කෙටි දේශනාවක් කරනවා. මේකේ වඩන්නේ මෙහෙමයි කියලා. ලියරම එයාට ලියා ගන්න කියනවා. පැය භාගයක් පැත්තට ගිහින් ඉඳලා මම දේශනා කරපු ඒවාකින් කියන්න කියනවා. වැරදුනොත් ආයෙ යවනවා පැහැදිලි කරලා. ආයෙ ගන්න. කොහොමත් පෙරදුනොත් දිගින් දිගට තව සතියකින් එන්න කියලා. හරියට මේක ඉගෙනගෙන ආපගෙන මා ඉදිරියේ භාවනාව වඩන්න කියලා. තමන්ගේ පුංචි දරුවා නැකිලින්න හදනකොට අම්මා අතින් අල්ලනවා මේ නිර්වාණ මාර්ගය යන ශ්‍රාවකයාට යම් අපහසුාවක් වෙනකොට අල්ලගන්න ඉන්නේ කවුද? අම්මද? තාත්තද? ගමේ පන්සලේ හාමුදුරුවද? නෑ. තමන්ගේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ. ඒකයි කල්යාණ මිත්‍රයන් වහන්සේ ඉදිරිපිට ඉඳගෙන මේ භාවනාව වඩන්න කියන්නේ. එහෙම වැඩි අවස්ථාවලදී 95%ක්ම සාර්ථක වෙලා තියෙනවා. උපරිම මිනිත්තු 20 යනකොට දැහැන් ගත වෙනවා. ඊට පස්සේ ඉවවා වසීකර ගන්න පුහුණු වෙන ආකාරයන් තියෙනවා. ඒක එක්කෙනාගේ හැකියාවන්ට අනුව අපි කියලා දෙනවා. මෙන්න මේ தത്വෙට සම්මා වායාම අවස්ථාවේදී යන්න එපා. මේ සම්මා වායාම අවස්ථාවේදී සතර සම්‍යක් ප්‍රදාන වීර්යය දෙන්නේ. චිත්තේ ඒකාග්‍ර කරගන්න. වඩාත්ම සුසු මෙහිදී මෛත්‍රී ධ්‍යානයක් වැඩි. ඒ මෛත්‍රී ධ්‍යාන වඩන්න නම් මෛත්‍රී ධ්‍යාන වඩලා අපමාන චේතු විමුක්තියටපත් වෙච්ච භික්ෂුන් වහන්සේ නමක්, තමන්ගේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ නමක් තමන්ට ඉන්නම ඕනේ. නැත්තම් ඔය කියෝ කියෝ ඉන්නේ කෙනාද මෛත්‍රී භාවනාවක් කියලා කියන්නේ? හාමුදුරුව මිහිරට කියවනු ආවගේ හොඳට නිදා ගන්නවා. අපි මෛත්‍රී භාවනාව වැඩුව කියලා gedere ඉනවා. කවුද රැවටුනේ? ඕක නිමිත්‍තර කල් කරන්නේ. ඊළඟට පංගුවත් ඇඟල ඔය ඇහෙනම් ඔය සිල් මෑණිවරු අනන්තයේ දක්වා වතුරු ටැංකියක ජලාශයක වතුර නැතුව කෙත් ඇලවල වල වතුර අරින්න පුළුවන්. එහෙමනම් Taman ධ්‍යානයටපත් වෙලා Tamanගේ හදවත මෛත්‍රියෙන් පිරෙන්න ඕනේ. ඒ පිරුණයින් පස්සේ තමයි පිටට පතුරවන්නේ. ඒ විදිහට මෛත්‍රී ධ්‍යානයකටපත් වෙලා
අප්‍රමාණවහ මහත්ගතව පතුරුවන්. ප්‍රමාණ චේතු විමුක්තියට පත් වුණු ඔබ නිවන ළඟමයි. ඔබට හරිම පහසුයේ මාර්ගයන්න. එහෙමනම් පින්නුතුනි පින්නුතුනි, මේ සම්මා වායාම කියන අවස්ථාව පිළිබඳව අපි කිසියම් අවබෝධයක් ඔබට ලබා දුන්නු. දැන් ඔබ කරන්න ඕන මොකද? ඔබ කොහේ භාවනා මධ්‍යන්ද ගිහිල්ලා තිබුණ අවුරුදු 7-8ක් ඉඳලා භාවනා කරා. අනුතෙන් භාවනා කරන්න බලාපොරොත්තු වුණා. ඔබ ඉස්සෙල්ලා සරණාගමනයටපත් වෙන්න පළමු. භාග්‍යතුන් වහන්සේගේ නවරහදි බුණ දැනගෙන ඒ බුදුරජාණන් වහන්සේ සරණ යන්න පිළිමේ සරණ යන්න එපා. නමුත් පිළිමේ අපේ ජාතික සංස්කෘතික උරුමයක් වායේ තියෙනද. ඒව හදන්න, ඒව තියාගන්න ලස්සනට. අපේ ආගමික අනන්‍යතාවය පෙන්වන්න. බුද්ධ ප්‍රතිමාවක් තරම් සුන්දර දර්ශනයක් ලෝකේ නැහැ. ඒ සුන්දර දසුන ඔබ මකාතබන් දෙපා තියෙන්දරින්ද සත්කාර සම්මාන කරන්න. නමුත් භාගතුන් වහන්සේ සරණ යන්න උන උන්වහන්සේ තුල තිබුණා වූ ඒ නවරහාදි බුදුගුණ දැනගැනීමෙන් පමණයි. නැත්තම් ඔය බුදුන් සරණ ගියා වෙන්නේ නැහැ. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍ය ඥානයක් වශයෙන් ලබාගෙන ධර්මයේ සරණ යෑම. ඊළඟට සංඝරත්නයේ සරණ යෑම තමයි වර්තමාන සංඝරත්නයේ සරණ යෑම තමයි ඉතාම අපහසු. ඒ අපහසුක වැඩි ඔබ කොහොම හරි කරගත්තොත් පමණයි දිනන්න පුළුවන්. මෙතනදී ඔබට ආර්ය මහා සංඝරත්නය කියන්නේ මේ අයයි. පෘථග්ජන භික්ෂුව කියන්නේ මේ අයයි කියලා පැහැදිලිව වෙන්කොට හඳුනා ගන්න බැයි නම් ඔබ එතනම පේල්. ඔබට එතනින් එහාට ධර්ම මාර්ගය යන්න බෑ. ඔබ යන්න වෙන්නේ ආර්ය මේ ඔය ඇවිදලා ඇවිදලා පරණ පිනක් තිබුණොත් බේරෙයි, නැත්තම් පහළට තමයි යන්න වෙන්නේ. ඔබ මිත්‍යා දෘෂ්ටි ගන්නවා. මොකද ඒකයි ඒකට හේතුව. ඒ නිසා මේ ධර්ම මාර්ග යන පින්වතුන් බුද්ධ රත්නය පිළිබඳව ගැටලුවක් නැහැ. ධර්ම රත්නය පිළිබඳව ගැටලුවක් නැහැද? සංඝ රත්නයේ සරණ යාම තමයි ඉතාම අමාරු කට. බොහෝ දෙනා 99%ක් විතර මුලාවටපත් වෙලා මේයි සංඝ රත්නේ, මේයි සංඝ රත්නේ කියලා මවාගෙන කියන දේවල් රැවටිලා කියන ගීත වලින් මත් වෙලා සංඝ රත්නේ මේයි කියලා වැරදියට හිතානින්. නැවතත් කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගත්ත පළත්ත ඒ යුගල හතරේ ඉන්න පුද්ගලයෝ පමණයි ආර්ය මහා සංඝ රත්නේ කියන්නේ. ආන්නේ අයගෙන් කෙනෙක් ඔබ තමන්ගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ බවට පත් කරගන්න. එතන ඉඳලා ඔබ ඉදිරියට යන්න සීලී රැකගෙන. ඒදී සම්මා වායාම අවස්ථාව වෙනකොට මුලදිම ඔබ පළඟ බඳ ගන්න පුරුදු වෙන්න ඕනේ. මුලදිටම සීලී අංගයක් වශයෙන්. භාවනා ඉරියව්වගෙන තු භාවනා කරන්න බෑනේ. ඒක එක පැත්තට හැදිලා දිග ඇරිලා. නමුත් මේ තත්ත්වේ ලංකාවේ තියෙනවා තමයි. මම මේ ළඟදී දැක්කා වීඩියෝ එක. අභිධර්ම ගුරුවරේ නායක හාමුදුරුවනේ භාවනා පන්තියක් තියෙනවා. කොහොමද? පොලේ ඉන්න වර්ටි අම්මා වාගේ බිම ඉඳගෙන දනිද්දේ කෙලින් උඩට සිවුරෙන් වහගෙන ඔහම ලස්සනට ලැජ්ජාවක පය නැති. අඩුතරමේ ලැජ්ජාවක් තියෙනුනේ භික්ෂුවට මට පළඟ බඳලා ඉන්න බෑ කියලා. ලැජ්ජා බය කියන්නේ චරණ ධර්ම. ඉවුවනේ. ආන් එහෙම ඉඳගෙන ඔබ සුදුසු කල්යාණ මිත්‍රයෙක් හොයාගෙන සම්මාය වායාම අවස්ථාවේදී චිත්ත ඒකාග්‍රක දැහැංගත වෙන්නේ. ඊට පස්සේ සම්මා සතිය අවස්ථාව. ඒ දෙක අතරදී ඔබ අනිවාර්යයෙන්ම නාමයයි රූපයයි වෙන් කරලා බලලා මෙතන මම කියලා කෙනෙක් නැහැ, තියෙන්නේ නාමිකුයි රූපිකුයි පමණයි කියලා යථාභූතිය ලබා ගන්න. ඒක දෘෂ්ටි විසුද්ධි. ඊළඟට පටිච්ච සමුප්පාද ධර්මය තමයි කල්යාණ මිත්‍රයන් වහන්සේගෙන් අහලා ඒක අවබෝධ කරගන්න. විදර්ශනා භාවනාව පස්සේ මේක නිතර නිතර බහුල කොට වඩන්න. එතකොට ඔබට තියෙන සීළු සක සංකා දුරු වෙලා යනවා. අන්න ඊට පස්සේ සූත්‍ර දේශනාවේ තියෙන සතර සතිපට්ඨාන භාවනාව වලින් කායානුපස්සනාව බහුලව වඩන්න. ඒ කායානුපස්සනාවේ දැක්වෙන පළවෙනි භාවනාව ආනාපාන සති භාවනාවයි. අරඤ්ඤගතුවා රුක්කමූලගතුවා ශූන්‍යාගාරගතුවා පල්ලංකං ආභුජිත්වා උජුංකායම් පරි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා පටන් ගන්න. පළක බැඳෙන ග්‍රීවේ කයි ඍජුව තියාගෙන සැහැල්ලුවෙන් ඉඳගෙන සිහි ඇතුවම ආස්වාස කරනවා, සිහි ඇතුවම ප්‍රාස්වාස කරනවා. මේක හරිම පහසු භාවනාව. මූලික සුදුසුකම් සීරම පිරුණා. මිනිත්තු 10න් දැහැන් ගත වෙනවා. කායික ලෙඩක් නැත්නම් කර්ම බාධකයක් නැති කෙනා මිනිත්තු 10න් දැහැන් ගත වෙනවා. ඒ දැහැන්ගත වීමදී ලැබෙන ප්‍රීතිය සුඛය පස්සදී වචනෙන් කියන්න බෑ. ලෝකේ තියෙන ඉහළම
හෝටලේ හිටියට, රූප රාජනියක් එක්කල හිටියට, ලෝකෙ කණ්ඩ තිනම රස කෑම කෑවට, බොණ්ඩ තින රස බීම බිව්වට, ඉහළම ගුවන් යානයක හරි වාහනේ හරි ගියාට, ලෝකේ විවිධ ස්ථාන නැවරඹුවට, ඔබට කවදාක්වත් ඒ ප්‍රීතිය සුඛය පස්සද්ධිය ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ මේ භාගතුන් වහන්සේගේ දේශනා කර මේ නිර්වාණ මාර්ගයේදී පමණයි. ඒ නිසා පින්වතුනි, මේ නිර්වාණ මාර්ගය කියන්නේ අඳුරු මූසල මාවතක් නෙමෙයි. ප්‍රීතියෙන් සුවයෙන් පස්සද්ධියෙන් ය නිර්වාණ මහා සමුද්‍රයට යන ගමන. ඔබ මේ සෝතේට බහින්ද. සෝතේ තම ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒක යන්නේ නිර්වාණ මහා සමුද්‍රයට. මේ ධ්‍යානය කියන්නේ මොකද්ද? ඒ සෝතේ ඔබ නිර්වාණ මහා සමුද්‍රය කරා යන යානාව, ස්වර්ණමය යානාව. ඒකට නගින්ද. නැග්ගයින් පස්සේ බාධක මොකවත් නැහැ. ඔබ කෙළවරටම යනවා. ඔබ ලෝකේ ඉන්න ප්‍රීතිමත්ම පුද්ගලයා බවට පත් වෙනවා. ඔබ ලෝකේ ඉන්න වාසනාවන්තම පුද්ගලයා බවට පත් වෙනවා. ඇමතිකමකින් ජනාධිපතිකමකින් කවදාකවත් ඒ ලැබෙන සුවයෙන් සොලස්කාරාවෙන් එකක්වත් ලබන්න බෑ. බලන්න, භාග්‍යතුන් වහන්සේගෙන් ධර්මයේ අපිට ලබා ගන්න පුළුවන් දේවල් මෙලොව විතරද? පරලොව කවදාකවත් සුදු දුගතියකට යන්නේ. සතර අපායේ වියලුණු, പ്രേත ලෝකයේ වියලුණු, උතුම් සම්බෝධියට පත් වෙලා එහාට ඒටි කලකින් බව කීපයකින් නිර්වාණය සාක්ෂාත් කරගන්න. මම ඒ සඳහා ඔබට වීරිය සහ ශ්‍රද්ධා වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මේ ධර්ම දේශනාව මෙතකින් સમાપ્ત කරමි. එත්තාවතා චම්මේ සම්බදම් පුඤ්ඤ සම්බදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා.